සචින් ලියනගේ විසින් රංගන දායකත්වය ලබා දුන් ටෙලිඩ්‍රාමා කීපයක් අරගෙන අපේ ලිස්ට් එකට ඉස්සෙල්ලම තෝරගත්තේ සචින් ලියනගේ විසින් රංගනයෙන් දායක වුණු පළමු ටෙලිඩ්‍රාමා එක. ඒ තමයි හිරු නාලිකාවේ විකාශනය වූ අහස් මාලිගා කියන කතාව. මේ කතාවේ චමත්ගේ චරිතයෙන් අපට සචින් ලියනගේව මුලින්ම දැක ගන්න පුළුවන් වුණා. එවැනියට අපි තෝරගත්තේ සචින්ව ජනප්‍රිය නළුවෙක් කරපු සිරස නාලිකාව රාත්‍රී 8:30ට විකාශනය වන කියා දෙන්න ආදරේ තරම් කියන කතාව. මේ කතාවේ ප්‍රධාන චරිත දෙකක් වෙන නිර්වාණ හා අනුත්තර යන චරිත දෙකටම රංගනයෙන් දායක වෙන සචින් ලියනගේ විසින්. ප්ලේලිස්ට් එකේ තුන්වෙනියට තෝරගත්තේ මේ දිනවල හිරු නාලිකාවේ විකාශනය වන සංසාරිනී කියන කතාව. මේ කතාවේ ප්‍රධාන චරිතයක් වන දිව්‍යා කියන චරිතයට පණ පොවන්නේ සචින් ලියනගේ විසින්. අන්තිම කතාව ලෙස අපි තෝරගත්තේ මේ දිනවල ITN නාලිකාවේ විකාශනය වන ජානු කියන කතාව. මේ කතාවේ ප්‍රධාන චරිතයක් වන සහස් කියන චරිතයට පණ පොවන්නේ සචින් ලියනගේ විසින්.